ත්‍රාග්චන්තු දේවතා සදහම්මං මනිරාජස්ස සුනන්තු සගගමොක්කදන් දම්මස් සවන කාලු අයං බදන්ත දම්මස් සවන කාලු අයන් බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා සද්ධර්භශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ ලොතුරා සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් කෙරෙහි අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රභණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ඒතුලින් සුගතිගාමී වූ පරලවායිතිභවයකින් සැනසෙන්ලත් අවසන ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ කුසල් හේතුවාසනාවේවා කෙන පරමාර්ථය ඇතු. පිනතනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපි පහුගිය දිනවල සාකච්චා කරන් ටේදෙන අචින්තේය කියන සූත්‍ර දේශනාව. අංගුත්තර නිකායි චතුපක නිපාතිය තමයි සඳහන් වෙෙන්. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අසීමමාන්තික ගුණ ඒවගේම භාගිතුන් වහන්සේගේ අනන්ත බව බුදුගුණේ තියෙන අනන්ත බව පැහැදිලි කෙරෙන අපූරු සූත්‍ර දේශනාවල්. මේ දේශනාව ඇසුරෙන් සිදුකරන හතරවෙනි ධර්ම දේශනාවයි අද සිදුකරන්න බලාපොරොත්තුවෙෙන්. පිනතුනි බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්ත වෙන හැටි. අපි පහුගේ දේශනාවල් වල මතක් කලා බුදුගුණ භාවනාව වඩන්න බලාපොරොත්වේනයට මේ සූත්‍ර දේශනාව මහත් වූ උපකාරයක් බුදුගුණා අනන්තයි කල කියහම් බුදුගුණ කොහොමද අනන්ත වෙන්නේ කියන කාරණාව පිළිබඳව කරුණු තමයි සාකච්ඡා කළින් පෙනතිනි අපේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ මහාපුරුෂ ලක්ෂණ තිස් දෙකක්තිබුණ නිතර නිතර ධර්මය තුළින් අපිේ ගැන අහලතිය. මේ මහාපුරුෂ ලක්ෂණ කොහොමද ලැබුණේ මොනව කරලාද ලැබයි කියන කාරණාවත් ඉතාම විශේෂයි. බුදුරජාණන් වහන්සේ හැර තවත් මහාපුරුෂ ලක්ෂණ තිබුණායි මේ ශාසන ඉන්නවා. මහාපුරුෂ ලක්ෂණ තිස් දෙකම් රහතන් වහන්සලා දෙන්නෙක් ශාසනය වැඩහිටියා. ඊට අමතරව තිස් දෙකම නැතත් යම් ප්‍රමාණයක් තිබච්ච රහතන් වහන්සේලා තවත් වැඩ හිටිය. විශේෂයෙන් නන්ද මහරහතන් වහන්සේ එකන බුදුරජාණන් වහන්සේගේම මල්ලි. ්‍රජාපති ගෝතමින් වහන්සේගේ පුතනුවන් මේ නන්ද මහරහතන් වහන්සේටත් මහාපුරුෂය ලක්ෂණ තිස්්ට දෙකම තිබුණා. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේගේ පුතා රාහ්ලොකුමාරය පස්සේකාලෙ ශාසනය පැවිදි වුණා රහත් වුණ ුල මරහතන් වහන්සේටත් මහාපුරුෂ ලක්ෂණ තිස්් දෙකම තිබුණා. මහාකාශ්‍යපාදී මහරහතන් වහන්සේලාට ඉං ලක්ෂණ කීපයක් තිබුණා. ලොතුරා බුදුරජාණන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණ ලබන්න සංසාර කොයි කොයි විදිහට කුසල් රැස්කරන් ඇද බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් කරහම අපි අසම සමයි කියන කාරණාව සඳහන් කරනවාන එකන කිසිම කෙනෙකුට සමාන කරන්න බෑ සමාන වෙනවනං තවත් ලෝතුරා බුදු කෙනෙකුට ම විති ඉං බාහිර කිසිම කෙනට සමානවයි. එනිසා තමයි යසම සම කියල කියන එක බුද්ධෝත් පාද කාලයක බුදුරජාණන් වහන්සේ මේ පහළිවෙම බුදුරජාණන් වහන්සල දෙනම ලෝක එකට පහළ වෙන්න නෑ හේතු ගණනාවක් සඳහන් කරනවා එක හේතුවක් පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේල දෙදෙනෙක් ඔසෝවාගන ඉන්ඩ මේ මහපලෝ සමත් නෑ කියලා මහපලොෝට බර වැඩි ඒ තරම්ම ගුණකදන්වෙයක් ගුණේ බර වැඩි නිසා මහපලොව සමත්නෑ කියල සඳහන් කරනවා එනම් එක බුද්ධාන්තරේක වැඩෙන්න එක බුදුරජාණන් වහන්සේ නමයි එතකට ඒ බුදුරජාණන් වහන්සේට සමාන කවුරුවත් ඒ බුද්ධකාලය තුළනෑ ඒ නිසා තමයි අසම සම කියල කියන්නේ එනම් මේ මහාපුරුෂ ලක්ෂණ සක්විති රජවරුන්ට තියෙනවා නන්ද මහරහතන් වහන්සේ සංසාර කොයි තරං සක්විදි වඩ ඇත්ත පාරමිතා පුරාගනෙනකොට. මේ ජීවිතෙත් පැවිදි නූනානං සක්විදි රජ. රාහුල මහරහතන් වහන්සේත් එහෙමම තමයි. අපේ ශාසනයේ අසූ මහශ්‍රාවකයන් වහන්සේලා මහාකල්ප ලක්ෂයක් පෙරුම්පුරනකොට. අග්‍රශ්්‍රාවකයන් වහන්සේල දෙනම් මහාකල් පාසංකීයෙකුත් ලක්ෂයක් පාරමිතාපුරණකොට. කොච්චරණක් සක්විතිවෙන්න ඇත්ත. ඉන්නතින සක්විති වෙච්චවාර බහො මයි නමුත් කවුරුවත් බුදුනේ නෑ. එනම් සක්විදිර ජරුවන්ටත් මහාපුරුෂ ලක්ෂණ තියෙනවා මහරහතන් වහන්සේලාටත් මහාපුරුෂ ලක්ෂණ මහරහතන් වහන්සේල හිටිය නමුත් ඒ කවුරුවක් බුද්ධත්වය කියෙනතැනට වෙල්ලන. ලෝතුරා සම්මා සම්බුද්ධත්වය ශාක්ෂාත් කර ගත්ත මහ බෝසතානන් වහන්සේ. මහාපුරුෂ ලක්ෂණවලින් යුක්තයි. එනම් බුදුරජාණන් වහන්සේගේ ලක්ෂණයයි මහ රහතන් වහන්සේලගේ ලක්ෂණයයි දෙතිස් මහාපුරුෂ ලක්ෂණම තමයි. නමුත් ඒ සාමාන්‍යයේ අපි කතා කරන රහත් මට්ටමටයි ලෝතුරා බුද්ධත්වය ලබා ගත්ත මට්මයි අතර විශාල වෙනසක් තියෙන නිසා මේ පුරුෂ ලක්ෂණ ලබන්ඩ අන් සියලු දෙනා මොනමන විදිහේ පින්කංකලාද ඒ සියල්ලටම වඩා බඩියෙන් පින්කරල වැඩිය පාරමිතා පුරොල තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඒ කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒ කාරණාව සඳහන් කරල තියෙනෙ පිනතින විෂයෙන් මෙච්චර මෙච්චර පින්කලා කියල නෙමේ වචන හතරකින් තමයි කියලති. මොකක්ද මේ වචන හතරින් සඳහන් කරලතියන්නේ උපචිතත්තාතා උත්සනත්තා විපල ප හැ කටත්තා කියලකෙන් පින් කරන්න ඕනෑ උපචිතත්තා නැවත නැවත කරඩු. පිනතින උදාහරණයක් සඳහන් කළුත්. අපි බොරොලු කැටයක් එමන ගිල් බෝලය වැලි සහිත පොළොවක දැම්මහම් නැතම් පොලොව මතුපිට දැම්හම එක ඒ තරම් පේන්නේෙ නෑ මො එකයින්නේ එතෙන්ට දෙකක් තුනක් හතරක් පහක් දාපුහම් වැඩිපුර පේනවා. සීයක් දාහක් දහදාහක් විදිර එකතු කරහම ගිල්බෝල කන්දක් පේනවා. අං ඒවාගිත මයි එකම කුසල කර්මය නැ නැ නැත නැවත නැවත කරලාතියනවා. එතකොට නැවත නැත නැවත නැවත එකම කරහම එතන පින් කන්දක් පෝට පත්වෙනවා එන කටත්තා කරන්ඩ ඕනේ උපචිතත්තා නැවත නැවත කරන්නනේ. උත්සන් නත්තා ආ එහෙම නැවත නැවත කර ම ඉහලට එස වෙලා පෙනවා. අතින්ට ජිල්බෝල නැවත නැවත දැම්ම ම ජිල්බෝල කන්දක් වයනවා එකම පින්කම නැවත නැවත කරහම එතන පින් කන්දක් තියෙනවා. විපුලත්තා එතකොට පන්නතුනී එකම පින්කම නැවත නැවත කරලා තවත් නොයෙක් පින්කං ඒ විදිහටම නැවත නැවත කරනවා. එහෙම කරලා විශාල වශයෙන් පින් රැස් කරලයි තියෙන්නේ. නොයෙක් ආකාරයේ පින්කං කරලයි ති. අපි මේ විදිහට උදාහරණයක් සඳහන් කළ අපේ බුදුරජාණන් වහන්සේගේ අභිණීල සුනෙත්ත ඉතාම ලස්සන ඇස් දෙකක් තිබුණා. ට සමාන ඇස් දෙක් දෙවියන්ටත්නෑ ප්‍රහ්මයන්ටත්න එනම් මිනිස්සුට කොහොමත් ලෑ. භාග්‍යතුන් වහන්සේගේ නේත්‍ර සඟලට සමාන නේත්‍රයක් තිබුණ කෙනෙක් බෙන කොහෙවත්නෑ. ඒ තරම්ම ලස්සන ඇස් දෙකක් ලබන්ඩ මොනවාගේ පින්කං කරන්න ඇද්ද පින්නතුනී? අපි කෙනෙකුට රවල බලනකොට කේන්තීන් බලනකොට අපේ ඇස් දෙකත් වෙනස් වෙලායි කියන. රතුපාට වෙලා බලන කෙනට මුහුණ දිහා බලන්ඩ බය හිතෙන බවත්ව. ඒ බයත් එක්ක ඒ මූනැතිබච්ච ශ්‍රියාවන්තකම නැති වෙලා භයානක මූනති විරූපී මනති. අරමුණ කරල බැලූ බැලූ අතේ පේන මහා කඳුයායක්වාගේ. අපිටත් භාගිතු ආසි දේශනා කළා. මේ ජීවිතයේ යටත් පිරිසිෙන් තිසරණ සහිතව පන්සිල්වත් ආරක්ෂා කරගෙන. දසදානවස්තුූවත් සම්පූර්ණ කරන්න කියන. පිනතුන හිතඩකු දසදාන වස්තුව වරක් දෙවර තුන්වර කතරවර නොයෙක්වර මේ ජීවිතය අපි සම්පූර්ණ කරහම මරනාසන්න වෙලාවේ තමන් කරපු පින්කං ටික කල්පනා කරනකොට මේ මේ විදිහේ පින්කං කලා කියලා හරියට නිකන් කඳු යායයක් වගේ දකින්න පුළවා හැම තැනම පේන්නේ අපි කරගත්ත පුුණ්්‍ය කර්ම තමයි එනම් මහබෝසතාණන් වහන්සේ පින්කරපු හැටි තමයි මේ කියලති කටත්තා කරලා තියෙනවා උපජිතත්තා නැවත නැවත කරලති. උස්සන්න අත්තා. ඉස්සිලා ඉස්සලා පේන හැටියට කඳු කඳු වගේ පිංකං කරලතියෙන. විපුලත්තා හාත්පස බලහම හැම පැත්තෙම්ම පේන තමන්කරපු කුසද කර්මයම පැතිරිලා පේන පටන්ගන්න. ඒ තරන් පින්කරල තමයි මේ මහාපුරුෂ ලක්ෂණත් ලබලතිය. එහෙමන ඒ කරපු තරන් පාරමිතාව පූරණය කර නෑ කිසි කෙනෙ. ඒ නිසා අන්සියලු දෙනාටම වඩා භාග්‍යතුන් වහන්සේගේ ලක්ෂණ ඉතාම හෙලයි. ඊලඟට පිිතුී සඳහන් කරනවා විශේෂයෙන් අනන්ත සක්ල සක්වලවල්ලල සීමාවක් නෑ. අනන්ත ජීවීන් එදොට ඒසක්වලේ කොච්චන ජීවින් ඉන්න වද අනන්ත සක් වොවල්ල දිවිය ලෝකවලේ බ්‍රහ්මලෝකවල මනුස්ස ලෝකවල තිරිසංලෝකවල, ප්‍රේතලෝකවල මේ අද හැම්ම සක්වලක හැම සත්්‍රයක්ම. එක්කෙනෙක් පින්කං සීයක් කරලා තියෙන. එක්කෙනෙක් එක සතෙක් පින්කං සීයක් කරලා තිෙනවා. කාරණාවයිම පැහැදිලි කරන්න. එතකොට එක්කෙන එක පින්කම සියවතාවක් කර හම, මේ අනන්ත සක්වලේ අනන්ත ජීවිීන් කරපු පින්කං ප්‍රමාණය එකතු කළුත් කොච්චර ප්‍රමාණයක් වෙයිද. ඒ කාරණාව සරුවඥතා ඥානයකට වැටහෙනවා මිසක් අපිට තේරෙන්නේ තේරෙන්නේ. දෙන සඳහන් කරනවා අනන්ත සක්වල අනන්ත ජීවීන්. එක්කෙනා එක පින්කම සියවතාව බැගින් කරලා ඒ පින්කං කන්ද එකතු කළුත් කොච්චරක් වෙයිද. ආන් ඒ එකතු කරපු ප්‍රමාණය වගේ පින්කං සීය. මහා බෝසතාණන් වහස තනීම කරලා තියවා කියන. එතකොට ඒ කාරණාවේ විශාල අනන්ත බවක්වීම. බුදුගුණා අනන්තයි කියල කීවට අපිටේක කවද තේරුම් අරගෙනවර කරන්න බැරි එකයි. හළඟට පිඩතනේ තෞතිසාවේ අභිධර්ම දේශනාව කරපු අවස්ථාව මේ අනන්ත බව තේරුම් ගන්්ඩ තවත්ත අවස්ථාව. බුද්ධත්තයෙන් හත්තනි වස්කාලි තීර්ථකයන් දමනය කරන්න යමක මහා ප්‍රාතිහාරය දක්වුලා අපේ බුදුරජාණන් වහස ප්‍රාතිහාරයෙන් පස්සේ රුවන් සක්මනයේදම කල්පනා කරනවා පෙර බුදුරජාණන් වහන්සේලා මේ ප්‍රාතිහාරයෙන් පස්සේ මොකද්ද කළේ කියලා ඒකනි භාගිතුන් වහස ඇයි එහෙම බලන්නේ බුද්ධවන්සේ සිරිත ආරක්ෂා කරන්නට හැම බුදුරජාණන් වහසේ නමක්ම එක බලල. සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම තීර්ථකයන් දමනය කරන්නට යමක මහා ප්‍රාතිහාරය දැක්වු අට පස්සේ තෞතිසාාවට වැඩම කරන වස් සමාගවෙන්ට. ඒ සම්ප්‍රදායට අනුව අපේ භාගිතුන් වහසත් හත්තේ නිවස්කාලය ගත කරන්නේ තෞතිසාහි. ුදුරජාණන් වහස තවතිසාාවට වැඩිය නමුත් කෝටි ගනක් මිනිස්ු එකතු වෙලා ඉන්නවා මේ ප්‍රාතිහාරය බලන්ඩාපුුවයි එයට බාගිතුන් වහස දකින්න නෑ පස්ස මහමුගල මහරහතන් වහන්සගේ අහපුහම් බුදුරජාණන් වහන්ස කෝ කියලා අනුරුද්ද මහරහතන් වහසසිෙන් අහන්නකිවා අනුරුද්ධ මහරහතන් වහස සඳහන් කළ තෞතිසාාවට වැඩිය කියලා මාත්‍රූ දිවරජාණන්ට අභිධර්මයේ දේශනා කරන්නයි වඩි. සියලූම බුදුරජාණන් වහන්සේලා අභිධර්මයේ දේශනා කරලා තියෙන්නේ මුලින්ම තෞතිසාද. එනිසා අපේ භාගිතන් වහන්සප වැඩියා. එතකට මාතෘ දි්‍යරාජය වැඩ ඉන්නෙක් වෙද. තුසිත භ තුසිත භවනීදලා විශාල දිවී පිරිසක්. කෝටි ගනන් දෙවිවරුත් එක්ක තවතිසාට වැඩම කරනවා. පිනතිරේ මාතරු දි්‍යරාජයක් කියල කීවට මේ පිරිමි දෙවියෙක් ඇයි මාතරෝ කියන නම කියන්නේ බෝසතාණන් වහන්සේගේ අම්ම නිසා දිව්‍ය අංගනාවක් නෙමේ මාතරු දිවිරාජයක් කියල කියන්නේ. පුරුෂ දෙවියෙක් හැටියට තමයි සඳහන් කරලාතිය. එතකොට තුන් මාසයක් වස් සමාදන් වෙලා විිධර්ම දශනාව දෙවියන්ට කරනවා. පිෙන තෞතිසාාවය එක දවසට අපේ අවුරුදු සීයක් ඕනේ තෞතිසාාව එක දවට අපේ අවුරුදු සීයක් ෝනේ. එතකොට ඒ දෙවියන්ට දවසකට එකවේලක් හොඳටම ප්‍රමාණව ආහාර ගන්නකොට දවසකට එකවෙලක් හොඳටම ඇති ඒ අපේ අවුරුදු සීයකට වතාවක් නේ දේ දෙබිය ආහාර වෙලක්ගයි. නමුත් බුදුරජාණන් වහන්සේ මනුෂයෙක්. බුදුරජාණන් වහන්සට ආහාරවශ්‍යයි. ආහාර වලඳන් නැතු තුන් මාසෙම වැඩයින්නත් පුළොහ දවසනුවයි භාගිතුන් වහන්සට අධිෂ්ඨාන ක්තියෙන් එහෙමීන්ට පුළුවන් සක්සතිය ගත කරන කාලින්. දවස් හතලි් නමයක්ම වැඩ හිටියන. දවස් අනුවක් වැඩ ඉන්නවා කියෙක බාගිතුන් වහසට කොහොමත් අපහසුවක් නෙමෙයි. නමුත් භාගිතුන් වහසේ ධන වලඳන්ඩ පින්ඩපාතිට වැඩිය. දෙවියෝ එකවේලක් ආහාර වලඳන කොට. දවසකට එක පාරක් භාගිතුන් වහස පින්්ඩපාති වැඩිය හම. මේ දේශනාව ඇතුලේ. අනුව වතාවක් මේ දේශනාව නවත් තැඩුවෙන. දවස් අනුවක් තියෙනවන් දවසකට එකවේලක් පින්ඩපාති වඩිනව කියල කියන්නේ වතාවල් අනුවක් දේශනාව නවත් ඇැුව. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනාව නතර කළට එක දෙවියන්ට දැනන්නේ නෑ. ඇයි දෙවියන්ට දැනෙන් නැත්ති. දෙවියන්ට ධර්ුම දේශනාව සිදුකරන අතරේම බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරනව තවත් බුදුරුවක් මැවිෙන්ට. අධිෂ්ඨාන කරලා බුදුරුවක් මවනවා. බුදුරජාණන් වහන්සේ ධර්මාසනයෙන් නැගිටින වෙලාවට බස් සමාදන් වෙලා ඉන්න පා්ඩු කම්බල සයිලාසෙන්. ආසනයෙන් නැගිටින වෙලාවට අර නිර්මිත බුදුරජාණන් වහන්සේ භාගිත වහන්ස විසිම් ආසනී වඩ හිඳදුව. එක දෙවියන්ට තේරෙන්නේ ආසනය උඩම මවට. ඒවුනට පින්නතුනී මවපු බුදුරුවකට පුළහන්ද දහම් දේශනා කරන්න. දේශනා කරන්න ධර්මය වැටහෙන්නේ වැටහෙන්නේ නෑ. ත භර්තමානය අපි නොයෙක් යන්ත්‍ර සූත්‍ර හද පරිගනක යන්තරයක් නමුත් අපි දෙන දත්ත ප්‍රමාණයට වැඩ කරනවා. ක්‍රෝන්තරයකුත් එහෙමයි. අපි දීල තියෙන දත්ත ප්‍රමාණයට අනුව ක්‍රියත්ම කරෙනවා. එනම් නිර්මාණය කරපු දේකට හිතල යමක් කරන්න බෑ. එනම් නිර්මිත බුදුරජාණන් වහන්සේ එහෙමයි. අපිට තේරෙන්න්නේ නෑ කොහොමත් අපේ භාගිතු නොහස්සේ දෙවියන්ට අභිධරමයේ දේශනා කරන ගමන් අපි කෙමු භාගිතුන් වහසේ උදේ නමට පින්ඩ පාතට වඩින්ට සූදාන වෙනවා කියලා. නැත ාගිතුන් වහන්සේ ධර්මාශනයට වඩින්නේ දවල් දෙකට කියල සඳහන් කළු ධනින් පස්සේ භාවනා කරන වෙලාවත් ඉවර වෙලා තමයි නැවත වඩිාව කියල කියන්න. අපිගේ මෙතකොට පැ පහක් කියල. නමයේ ඉඳලා පැපහක්. ඉදිරියට දේශනාවිය යුතු ධර්මය අධිෂ්ඨාන කරවා. සාමාන්‍ය කනෙකුට කාරර්වා දෙකක් කරෙන්. එක දේශනාවක් කරන ගමන් ඒ දේශනාව නතර කරන්නේ කොතනද එතන ඉඳල පැයි පහක් අපි කියමුඒ පැය පහක් දේශනා විය යුතු ධර්මය අධිෂ්ඨාන කරනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඉතාම වේගවයි.වාග විලාසේ ඉතාමක්ම වේගවත්. සඳහන් කරනවා තෞතිසාාව අිධරමය දේශනා කරනකොට වගවිලාසේ සාමාන්‍ය අයට ධර්ම දේශනා කරනට වඩා ඉතාමත්ම වේගවත් කියලා. අර නිර්මිත බුදුරුව අධිෂ්ඨාන කරපු ධර්ම ප්‍රමාණය දේශනාක. නිර්මිත බුදුරජාණන් වහසේ ආසනී වැඩඉන්නවා අධිෂ්ඨාන කරපු ප්‍රමාණය දේශනාවෙනවා. දෙවියන්ගේ කල්පනාව භාගිතන් වහසේ ආසනී වැඩඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ අනවතප්ත විලගාවට වැඩල පැක් සැනහිලා උතුරකුරු දිවන්නට පින්ට පාති වැඩිවා. නැවත පිඩිසිගාගෙන අනවතප්ත විළගාවට වැඩල සිංගාගත්ත දානෙටික වලඳලා විවේක ගණ්ඩ ඒ ළඟතියෙන සඳුන් වනාන්තරයකට වඩිනව කිෙස ධහංකරනවා. චන්දන උද්‍යානයක් කිල් කියන්නේ. සැරියුත් මහරහතන් වහන්සේ භාගිතන් වහසි විවේක ගන්න වෙලාවට එතිෙන්ට වඩිනෝ. එතෙක් දෙවියන්ට දේශනා කරපු ධර්මය සැරිියොත් මරහතන් වහසට මාතෘකා හැටියට දේශනා කරනු. දේශනාවම කරන්නේ නෑ මාතෘ ටික වගේ තමයි කියන්න. මාතෘකාව සඳහන් කරහම ඒ මුළු දේශනාව අවබෝධ කරගණඩ තරන් මහප්‍රඥාවක් සාරිපුෘත්යන් වහන්සට තියෙන. සැරියොත් මහරහතන් වහන්සේ ඒ ඉගනගත්ත ධර්මයේ මනුස්සලෝකට ඇවිල්ල භික්‍ෂූන් වහන්සේට දේශනා කරනු. ආන්ගේ දේශනා කළ ප්‍රමාණයේ තමයි අදපි සප්තප ප්‍රකරණය කෙල්කිය අභිධර්මය ප්‍රකරන හතයි. ඒ ප්‍රකරන හත සාරිපපුත්තයන් වහසේ ඉගෙනගෙනැඇවිල්ල දේශනා කරපු ප්‍රමාණය. එහනම් පිනතින එතන තින්වා මහබුදු මානන්ත බව. බුදුරජාණන් වහන්සෙනමක් මවන්ඩෝනේ. ඒ බුදුරජාණන් වහන්ස සිවර පොරවන විදිේ. ධිෂ්ටානර පාතරයෙක් අරගනඉන්න විදිහ වෙන මධිෂ්ටාන කර්ඩුවන. පිනතින එක වචනයක් වචනයක් ගාන තොල් හෙලවෙන හැටි දිවහෙලවෙන හැටි. න යොමන දිසා නෙත් යෙමිය යුතු ආකාරය මෙ සියල්ල මධිෂ්ාන කරන්නකේ. ඒ සියල්ල මධිෂ්ඨාන කරන අතරේ දේශනාවෙන්ට ධර්මත්ත දිෂ්ඨාන කරන්නන. හිතල බලන්ට මේ කාරණාව කාටද කරන්න පුළුවන් කියන සරුවන්්ඥයන් වහන්සේ නමකට විතරක්ම කරන්න පිබන්දය. එතකොට ඒ ඥානශක්තියේ මොන අනන්ත බවක් තියෙනවාද මේවාගේ විශ්මිත වැඩක් කරන්න. බුදුගුණා අනන්තයි කියලකේ හම ඒ අනන්ත බව අපිට කොහොමත් තේර. නමුත් එක අනන්ත බවක් අරගෙන ජීවිතයේ මෙනෙහි කරන්න පටන්ගත්තු. ආගේ පුද්ගලයට මේ බුදුගුණ භාවනාව හොඳදයට වැඩෙනවා. ශරීවයේ රෝමකූප සෙලවෙන හැටි පවාදිෂ්ඨාන කරන්න. එන ගවිධර්ම දේශනාවයේ විදිහට අනන්ත වේ. ඊළඟට ධාතුන් වහස එල පිරිබඳව අධිෂ්ඨානය භාගිතු වහස පිරිනුවම් පැවට පස්සේ. මෙන්න මෙච්චර ධාතුන් වහස ප්‍රමාණයක් ඉතුරුුවෙන් ඕනේ. කියල බුදුරජාණන් වහසේ විසින් අධිෂ්ඨාන කරනවා. බුදුරජාණන් වහසේ අධිෂ්ඨාන කරපු ප්‍රමාණයේ විතරයි ධාතුන් වහසල ඉතුරු වෙන්නේ අනික් සියලුම ධාතුන් වහන්සේල අලු බෞට පත්වෙලා ඉවර වෙනවා. ශරීර කොටස්. එත කොච්චර ධාතුන් වස පමා ඉතුරුවඩ ඕන කෙල අධිෂ්ඨාන කලාද, ඇයි ධාතුන් වහන්සල ඉතුරුවෙන්ට අධිෂ්ඨාන කරන්නේ ඒ කාරණාවත් පැහැදිලි කළොත් ඇයි බුදුරජාණන් වහසල ධාතුන් වහසල ඉතිරු කරන්නේ. එක කාරණාවක් තමයි අනුකම්පාවනිසා කළගුණ සැලකීම නිසා මොකදද මේ මොන කළ ගුණ සැලකීමට. මහාකල් පාසංක්‍ය හතරයි ලක්ෂයකත් පරමිතා පුරාගනාපු සංසාර්ගමන. මේ පාරමිතවල් සම්පූර්ණ කර ගණඩ මහ බෝසතාණන් වහන්සේට කී දෙනෙක් නම් උදව් කරන්න ඇද. කී දෙනෙක් උපකාර කරඩද්ද. මහා කල්ප අසංක්‍ය හතරක් පුරාවට පාරමිතාවල් පූරණය කරගන්ඩ උදව් උපකාර කරපු සියලු දෙනාම හ බෝසතාවන්හසේ බද්ධත්වය ලබනකොට මනුසලෝක හිටියන්නේ නෑ. දෙවියන් බමුන් අතන හිටියෙත් නෑ. අපේ බුදුරජාණන් වහන්සේගේ ආයුකාලය අවුරුදු හතලිස් පහක්වාගේ බොහෝම කෙටි කාලයයි. පිරිනිවන් පෑවට පස්සේ අර තමන්ට උදව්කරපු අයට කවුද සලකන්නේ ඇතිකොට. ආං ඒ අයටත්. පැස් කරගණ්ඩ උපකාරයක් හැටියට තමයි ධාතුන් වහන්සේ ඉතුරු කරයි. ධාතුන් වහන්සේට කරන වන්දනාවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේට කරන වන්දනාවත් ආනිසංස දෙකක් නෙමයි අපිට ගෙනල්ල දෙන්න එකක් මයි. ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේට වැඳල්ල ලබන ආනිසන්සේ හා සමාන ආනිසන්සයක් ධාතුන් වහන්සේට වන්දනා කරලත් ලබන්ඩ පුළහන් නම් ඒ ආනිසන්සේ අපි කොහොමද ලබා ගන්නේ. ඒ කියන්නේ අදත් ඒ ආනිසන්සේ අපිට ලබන්න පුළහන් කියන එකන. එන කොහොමද නිසන්සය ලබන්නේ යද. ආ නිතින්ට තමයි වටින්නේ ජීවමාන සම්මා සම්බුද්ධ සඥඥාව කියන එක. ඒ කොහොමද ජීවමාන බුද්ධ සංඥාව කියල කියන්නේ. පිනතුන් යම් චෛත්‍ය මලූකට ඇතුල්ලෙනවා. එමනං ධාතුමන්දිරයකට විහාරමන්දිරයකට බෝධි මළුවකට අපි ගමන් කරනවනන් අපි මෙට මෙහෙම ධදිෂ්ඨානය තියාගණ්ඩුවනේ. සැවැත්නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාල්ලි අපට අවස්ථාවක් ලැබුණනන් ජේතවනාරාමේ සුගන්දකුටිය ඇතුළට ගිහිල්ලා. ශද්වර්ණ රශ්මියය විහිදුව විහිදෝ වැඩඉන්න බුදුරජාණන් වහන්සේගේ. රශ්මි මාලාව තුළට ඇතුල්ලෙලා. බුදුරජාණන් වහන්සේගේ මුව මඩද සහ කාන්තිමත් ශ්‍රීදේහයේ දිහා බලල වන්දනා කරගන්්ඩ අවස්ථාවක් ලැබුණ නන්. අපි කොහොම වන්දනා කරයි. අප කොහොම බුදුරජාණන් වහසළඟට යයිද කියන කාරණාවට යන්නන්නේ. ඇත්තටම සුගන්ධකුටියට යඩ ලැබුණනම් යන විදිහ කොහොමද ඒ විදිහට ඇතුලෙන්ට චෛත්‍යවල්ලට. ඒ විදිහට ඇතුලට විහාර මන්දිරී ඇතුළට. එදා සුගන්ධකුටේ වැන්දනම් මෙහෙමයි වඳන්නේ. කියන විදිහටම ඒ විහාරමන්දිරී ඇතුළි වන්දනට. ආං ඒ ශ්‍රද්ධාව ඒ පැහැදීම ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ලබන කුසලේ හා සමාන කුසලයක් අපිටත්පත් කරවුණු. දම්පැම් පූජා කළත් එහෙමම තමයි. වර්තමානනන් සමහරය බොහෝ තර්ක කරනවාන. මේ පිළිමොවලට පූජා පැවැත්වවා කියලා නිසස්සල ැබෙනවද කියලා. පූජා පවත්වනායට නොයෙක් දේවල් කියල චෝදනා කරනවාන්නේ නමුත් පිනතිනී කාරණාව දීනමිතන. සැවත් නූර ජේතවනාරාමි ඒසු ගන්ද කුටිය ඇතුළට ගිහිල්ලා ධනිවේලක් බුදුරජාණන් වහසයට පූජා කරගණ්ඩ ලබුණනං. මං ලෝතුරා බුදුරජාණන් වහන්සට ධානී හදන්න කොහොමද. ආන් ඒ චේතනාව මත පිහිටලා බුද්ධ පූජාව සක කර. ඒ සුගන්ධ කුට අරංගයන්නන් ගෙනියන දක්කි නෝදක න්න නැත්තන් අතසෝධන පැන්වලයිඉනලා. එ සියලුම දේවල් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව ළඟ තැපත් කරලා. ජීවමාන භාගිතුන් වහන්සේ දානි පිළිගැන්වා කියන චේතනාවෙන් වන්දන කර. ඒකුසලය අඩු නැතුව ලැබෙන බව. අපේ ධර්මේ බහෝ තැන්ව වල සඳහන් කරලතිනවා. ආං ඒකටයි. ජීව මාන බුද්ධ සඥඥාව කරකයෙන්. එමන ධාතුන් වහසර ඉතුරුවෙන්න්ද අනිිස්ථාන කළේ මොකටද අන්න එවන් ශ්‍රද්ධාවන්තයන්ට සංසාර සාගරීෙන් එතරයන් කුසල් රැස්කර ගණ්ඩ අවස්ථාව උදා කරන්නටයි. භාගිතුන් වහසට පාරමිතාපුරණ කාලේ උදා උපකාර කරපු කෙනෙක් නමුත් පස්සෙ කාලි මිසුගතිය ඉපදිලා ධාතුන් වහන්සේල වන්දනා කරලා පුද පූජා පවත්වෙල තමන්ඒකින් පලනෙල්ල. ඒ අයික්‍රතු ගෙන සැලකීම කෙලකීම. ඒ අයට ප්‍රයෝජන ගන්න. කොච්චර ධාතුන් වහසල ප්‍රමාණය ඉතිරු කරණන්න ඇද්ද. ද්‍රෝනාටක් කියල සඳහන්කරයි. මහා ධාතුන් වහසල ඇරුණ මහා ධාතුන් වහසල කොපමනක්ද මහා ධාතුන් වහසල හත් නම විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරනවා. ඒ තමයි ධන්තධාතුන් වහස හතර නම අකුධාතුන් වහන්සේලා දෙනම සහ ලලාට ධාතුන් වහන්සේ. මේ විශාලතම සරෝඥ ධාතුන් වහන්සේලා හත් නම ඇරුණහම කුඩා ධාතුන් වහන්සේලා මධ්‍යම ධාතුන් වහන්සේල මහාධාතුන් වහන්සේලා කියල නැවත කොටස් තුනකට බෙදෙනවා. කුඩාම ධාතුන් වහන්සේලා අබයට සමානයි. මධ්‍යම ධාතුන් වහන්සේල කඩ සහල් සමානයි. හාල්ලටයක් දෙකට කැඩුන හම ඕනි. මහා ධාතුන් වහන්සේලා මුම් පියල්ලක් වගේ කියල සඳහන් කරනවා. කුඩා ධාතුන් වහන්සේලා සමුළු පාටයි මධ්‍යම ධාතුන් වහන්සේල ඇද්දල පාටයි මහා ධාතුන් වහසේලා රන්වන් පාටයි මේ සියල්ලගේම එකතුව තමයි ද්‍රෝණට පිනතින ද්‍රෝණයක් කියල කියන්නේ සඳහන් කරනවා අපි හුන්ඩු හැටියයට සඳහන් කළ ද්‍රෝණයක් ඇතුලේ හුන්ඩු තිස් දෙකක් තියෙනවා කියලා එක ද්‍රෝණ අටක් තියෙනවා එමල තිස් දෙකේ වවාටක් දෙසිය පනස්සයක් හොන්ඩු දෙසිය පණස්සයක් ද්‍රෝණට සේරු හැටියට බැලුව හැටහතරක්. ඉතුරු වෙච්ච ධාතුන් වහසලක ප්‍රමාණය. මේ ධාතුන් වහන්සලගේ ප්‍රමාණය බුදුරජාණන් වහසගේ ශරීර දහත්වේ ප්‍රමාණයත් යම් ප්‍රමාණයකට අපිට කියපාන්න. භාගිතුන් වහසගේ ශරීර ප්‍රමාය කොතනවත් කාටවත් ප්‍රමාණ කරන්න පුළහංක පුළහංකමක් නෑ. බ්‍රහ්ම භූතන් අති තුළංගෙලකිවේ එකයි කාටවත් තුළනය කරන්න පුළහංකමක් නෑ. නමුත් බුදුරජාණන් වහන්සේලාගේ උස ප්‍රමාණයන් ශරීර ප්‍රමාණයන්. ධර්මය සඳහන් කරනකොට බුද්ධවන් සාට්ඨකතාව සඳහන් කරනවා අපේ බුදුරජාණන් වහසේ කොච්චර උසයිද කියලා. රියන් ගොලන්නම් රියන් දහටක් කියල තමයි සඳහන් කරලතියෙන. දහට රියනක් ශරීර්පමානින් උසයි කියල. ධාතුන් වහසලා ද්‍රෝනාටක් ඉතුරුවෙන්ට අධිෂ්ඨාන කළා. ධන්ත ධාතුන් වහසේලා බාගිතුන් වහන්සගේ ශ්‍රීීමකයේ වැඩ හිටිය. න සම සතලිස් ධන්ත ධාතුන් වහන්සල කර නැපිකෙන්. ඒ ධාතුන් වහන්සේල හතලිහ ම ඉතුරීම. එතුට අනික් ධාතුන් වහන්සල කොහිද තියෙන්නේ. මහා පරණිර්වාණ සූත්‍රී ඒ පිළිබඳව සඳහන් කරනකොට කරුණු පැහැදිරි කරනවා චත්චතා ලිසා සමාද කේසා ලෝමාච සබ්ද සු දේවා හරිංසුවේ කේක චක්චවාර පරපරම. මහා ධන්තධාතුන් වහසේලා හතරන මැරුණහම ඉතුරු ධන්තධාතුන් වහන්සේලා තිස් හයනම. කේස ධාතුන් වහන්සේලා ලෝම දාතුන් වහන්සේල අනෙකුත් ධාතුන් වහන්සේලා දෙවිවරු අරංගයා කියෙ සඳංකර. දේවා හරිං සුවේකේකං චක්කවාල පරම්පරා. සක්වල පරම්පරාවින් දෙවී අරංගියයා කිය කියලා. පිනතන කෝටි ලක්ෂයක් සක්වල බුදුරජාණන් වහසග්‍යාඥ අශේෂස්ත්‍රය. එනම් මේ සරුවගඥ ධාතුන් වහන්සේලා සක්වලවල් කෝටි ලක්සේම අවමුවසය වැඩයි. කෝටි ලක්සේක නම් කොහොමක් වැඩයි. හැබැයි. එක සක්වලකට සමහර වෙලාවට තියෙන්නේ එකම එක ධාතුන් වහන්ස නමයි කේසධාතුන් වහන්සේ නම ලෝම ධාතුන් වහන්ස නම එක ධන්තධාතුන් වහන්සේ නම එක කුඩා ධාතුන් වහන්සනම එක ධාතුන් වහන්සේ නමක් තමයි සක්වලටන වැඩේ නමුත් පින්නතනී මේ සක්වල ගැන කල්පනා කරන්නුකු මේ අපි ජීවත්තිෙන සක්වලට ධාතුන් වහසල කොච්චර වැඩයින්වද මේ සක් වලි. මේ සක්වලිත් සක්වලක ලෝක තිස් එකක් තිේවා. මේ සක්වලත් මනුස ලෝකෙට කොච්චර හම්බ වෙලා තියෙනවා. පිනතින මනුස්සලෝකෙත් ලංකාව මොන තරං ධාතුන් වහසල වැඩයින්න. එතකොට එක් සමහර සක්වලකටම වැඩයින්නේ එක මේක ලෝම ධාතුන් වහසෙනමයි. ද්‍රෝණ අර්ටින් අපේ අනුරාධපුරේ මහසයි විතරක් ද්‍රෝණයක්ම වැඩඉන්න. එතෝට අනික් හැමතැනටම විසරුුණ ද්‍රෝණ හතයි ඒ ද්‍රෝණ හතෙනුත් කොඩා මධ්‍යම මහා කියන ධාතුන් වහන්සලා ලංකාව කොච්චර වැඩන්නව. ඊට අමතර අපි මුලින් සඳහන් කළා මහා ධාතුන් වහසල් හත් නමක් අධිෂ්ඨාන කලා කියන ඒ හත්නමිනුත් මේ වෙන කොට ධන්තධාතුන් වහන්සේලක් දෙනම ලංකාවේ බිතරක් වැඩෙන්නවා. දකුණු අකුධාතුන් වහන්සේ ලංකාවුම වැඩෙඉන්න. බුදුරජාණන් වහන්සේ අධදිෂ්ඨාන කරන විශාලතම සරුවඥධාතුන් වහස. ඒ තමයි ලලාටධාතුන් වහස සේරුවාවිල මංගල මහසයි අදක් පුද්ර්‍රශ්මි විහිදවම වැඩින්න. ලංකාවේ අපිට තරන් මේ කෝටි ලක්සයක් සක්වලින් අනුග්‍රහ ලැබුණ වෙනත් රටක් නන්න. මේ සක්වලට විශේෂන ුග්‍රහයක් තියෙනවා භාගිතන් වහන්සේ වැඩහිට පු සක්වල එයින් අපි රටට මහපුදුමාආකාර උපකාරයක් කරල තියෙනවා. ධාතුන් වහන්සල ඒ තරම්ම මේ රටේ වැඩඉන්න නිසා. මහිතන්නේ මේ රට තාමත් ආරක්ෂා වෙල තියෙනවා. ඇයි මේරට ආරක්ෂාවෙන්නේ බුද්ධ ශාසනයේ පවතින්දල් නිසා. භාගිතුන් වහසේගේ අධිෂ්ඨානය නිසත් සරෝග්ඥ්‍ය ධාතුන් වහසලගේ ශක්තිය නිසා මේරට රැකිල තියෙනවා මිසක්. නැතන් අවාසනාවන්ත මිනිස්සු ජීවත්වයෙන රට මේ තරන් ධාතුන් වහසලා ලැබිල. කෙන් කී දෙනාද පිිතින ඒයින් ප්‍රයෝජනගන්න. කීයෙන් කීදනාද බුදුරජාණන් වහසට සල කණ්ඩදන්නේ. මේක් බෞද්ධ රටක් කියල කියන්නේ. නමුත් සමස්තය අරගෙන කල්පනා කරලා බැලුවොත් රටේ නොක්කොම බෞද්ධ නමේනි බෞද්ධ පිරිස ගැනකල්පනා කරලා බැලූ ඉන්න පිරිසිෙන් යටත් පිරිසින් එක දවසකට කී දෙනෙක් බුදු වඳින ඇත්ද. වඳන අයට වඩා නොවදිනාය ඉතා විශාලයි. මිච්චර භාග්‍යයක් ලැබිලා. ගෙදරකනම් දරුව ටිකත් එකතු කරගෙන බුදුන් වදින මෞපියෝ කීය කී දෙනා දන්නේ. නොයෙක් වැඩ කියලා නොයෙක් දෙනා නොයෙක් පැත්තර පිටත් වෙනවා. සමහරයිට උයන්ට තියෙන සමහයට ගමනක් යන්නට තියෙන. සමහරයට පාඩන් කරන්න තියෙනවා. මේ මේ හේතු දක්වලා භාගිතුන් වහසිට වන්දනා කරන එක විතර අත්හැරල තියෙන. ඔයි නොයෙක් වැඩතිබුණායේ වෙලාවෙනකොට සියලු වැඩ පැත්තක දාලා රූපෝ අනීගවට එක තියෙන. කොයි තරන් අවාසනාවන්ට තැනක දපීි කියලා ඉතිල බලන්න. මෙච්චර අනුකම්පා කරලා තියෙනකොට අපි. පිනතින අපි පවතින තත්වයි. ීටඩා වෙනස් වන්න ෝන කෙල හිතනවන. මේ රටට මීට වඩා යහපතක් වෙන්්ඩෝන කෙල හිතනවන. අනාගතය අපේ දරුවන්ට මීට වඩා හොඳ රටක් ඉතුරු වෙන් ඩෝන කෙල හිතනවන. අදපි මේ හිතන ප්‍රමාණී වෙනස් කරන්න වෙන. අපි ක්‍රියාත්පක වෙන ප්‍රමාණී වෙනස් කරන්න වෙන. එහෙම නැත්තං. හටේ යනාගතයේ මීට වඩා ඉතා අවාසනාවන්ද තැනකට නවා. අපේ දරුවන්ගේ ජීවිත ඉතා අවාසනාවන්ත ජීවිත බවට පත්වවා. මූන පාණ්ඩ සිද්ධ වෙන කරදරවල ස්වාභාවික විපත් සතුරු කරදර මීට වඩා පිනතින බොහෝසේ උග්‍රවෙන. එක වෙනස් කර නෝන වෙනස් කරන්න පුළුවන් කාටද. එක වෙනස් කරන්න පුළුවන් පිරිසක් ඉන්නවානං. මේ බෞද්ධ පිරිසට විතර ඒක කරන්න පුළුවන්. නමුත් අපි ඒ කාරණාවත් හැරලා වෙනවෙන දේවල් මුල් තැනට තියාගෙනන්න සමහරයි මිත්‍යාදුෂ්ටික නමුත් තමන්ගේ ආගම වෙනුවෙන් ජීවිතය වනත් දෙන්න සූදානන් වෙනකොට. අපි ගාවය එහෙම කිසිම දෙයක් නැතු අපි විවේචනය කර කර විතරක් බලාගෙනවා. ඒ තමන්ගේ ආගම වෙනුවෙන් ජීවිතෙත් දෙෙනවා. අපි බුද්ධහගම වෙනුවෙන් බුදුරජාණන් වහන්ස වෙනුවෙන් මොනෝද කළේ කියල කල්පනා කරල බැලුවත් ඒ අයිමම සඳහන් කළේ දවසකට විනාරිි දහයක් බුදුරජාණන් වහස දනගහන්න්නවත් කාලයක් පිටනේ. නමුත් තාමත් මේ විදිති ඉන්නවා භාගිතුන් වහසගේ ශාසනයේ මේ රටි ආරක්‍ෂා විින්නුව නිසා.ඒ භාගිතුන් වහස කරුණාව හින්දම තමයි. අදත් මෙහෙම ජීවත්තේ. ආගේ නිසා මේ කරුණු විශේෂයෙන් හිතන්ඩෝනය. බුදුරජාණන් වහසේ කොච්චරාපට අනුග්‍රහ කලාාද. භාගිතුන් වහසගම අධිෂ්ඨාන ශක්තිය මොනතරන් ප්‍රබලද. භාගිතුන් වහසේගේ ගුණේ අනන්ත බව කොච්චරද කියන කාරණාවයි මේ හැමතැනීම අපිට කිවේ. මෙවනම් බුදුගුණා අනන්තයි කියල භාවනවැඩටන් ගත්තු. මේ අනන්ත බව වැටහෙෙන්ඩ වැටහෙන්ඩ තමයි අපේ හිත ඒ බුදුගුණේ ඔස්සේ වැඩෙන්ට පටන්ගන්න. එහෙම කරුණු වැටහෙන්ට පටන්ගත්තුත් තේරෙනවා බුදුගුණ භාවනාව කියල කියන්නේ කොච්චර සංකීර්ණ භාවනාවක්ද කියලා. පිනතන ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා තියෙන නිසා. අචින්තේය සූත්‍රයේ ඇසිුරු කරගෙන සිදුකරන හතරවිනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමාකරමු. ආකා සට්හාචබුම්මට්හා දීවානාගා මහිද්දිිකා පුුණ්ඥන්තන් අනුමෝදිත්වාචිරංරක්කං තුළෝක ශාසනං දේවෝ වස්සතුකාලී නේ සස්්‍ය සම්පත්ති හිතුචේ පීතෝ භවතුළෝකෝචේරාජා භවතු දම්මිකු